අද ලංකාවේ දේශපාලන ප්‍රවාහයේ තියෙන අපි දකින ප්‍රධානම කාණ්ඩයක් තමයි ජාතික ජන බලවේගය. ඔවුන් එක්කම ඉන්න තව කොටසක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. මේ ළඟදී අපි දැක්කා අපේ සජබේ කොටාශයක් විශේෂම ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කටයුතු කරන සජබේ පිරිසක් ජාතික ජන බලවේගයට අභියෝගයක් එල්ල කරනවා ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව විවාදයකට එන්න කියලා. නමුත් අද වෙනකොට අපි දකිනවා ඒ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදය සජිත් අනුර විවාදයක් බවට පත් වෙලා තියෙනවා. මං අහන්න කැමතියි, ඇත්තටම ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයකට අභියෝග කරපු වෙලාවේ නායකත්වයන් අතර පවතින විවාදයක් බවට මේක පත් වුණේ ඇයි? ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරන්න බයද? ඇයි ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ? ආර්ථික ප්‍රතිපත්ති වල ගැටලුවක් තියෙනවද මාලිමාවට? ඇයි අපි මේ ගැන තවදුරටත් කතා කරන්නේ නැත්තේ? මාලිමාව ගත්තොත් අපි බහුතරයක් දෙන මාලිමාවේ ඉන්න දක්ෂ කතිකයෝ අද කතා කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. අපි දන්න සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අද ලෝක ප්‍රසිද්ධ මාතෘකාවක්. දේශපාලන ප්‍රවාහය ගත්තොත් යුරෝපයේ බොහෝ රටවල් වල භාවිතා වෙන ඉතාම සාර්ථක ක්‍රමයක්. ඒ පිළිබඳව මොවුන් යම් යම් තුරට කතා කරනවා. ඇත්තටම මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය ඒකද? මොකද අපිට එන ගැටලුව තමයි දැන් මේ මාලිමාවේ එක්තරා පිරිසක් මේ පිළිබඳව කතා කරද්දී මාලිමායම කොටසක් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සහෝදරයා කතා කරන්නේ ජවිප ආර්ථික ප්‍රතිපත්තිය ගැන. ඒ වගේම ඔවුන් කියනවා ජවිප ආර්ථික ප්‍රතිපත්තිය තමයි මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය කියලා. මොකද්ද මේ දෙබිඩි පිළිවෙත? මොකද්ද හරි ජවිප ආර්ථික ප්‍රතිපත්තියද, එහෙම නැත්නම් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තියද? මේ දෙක නැත්නම් එකක්ද? මේ දෙක දෙකක්ද? විශේෂයෙන්ම දැන් සජබය මේ වෙලාවේ මේ ලබා දීලා තියෙන අභියෝගයට මම හිතන්නේ මාලිමාවෙන් හොඳ ප්‍රතිචාරයක් හම් වෙන්න ඕනි. මාලිමා මේ වෙනකොට විශාල වශයෙන් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කතා කරනවා. ඇයි එහෙනම් මේ ගැන මේ කතා කරන්න බය? ඇයි ආර්ථික ප්‍රතිපත්ති ගැන අපිට කතා කරන්න බැරි? ඒගොල්ලන්ගේ නිර්වත හිලුවෙන හින්දාද? ජවිපේ නිර්වත හිලුවෙන හින්දාද කතා කරන්න බැරි? මාලිමාව සහ ජවිපේ අතර තියෙන අනන්‍යතා අර්බුදය මෙතනින් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිපත්ති හරහා ඔවුන්ට ඔවුන්ගේ කතා බහ ගෙනියන්න බැහැ කියන්නේ ඔවුන්ට මේ පිළිබඳව ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. අපි මේ ඉදිරියට එන විවාදයේදී උනත් කතා කරන්න ඕනි රට හදන්න. ඔවුන්ට මේ රටේ ආර්ථිකය හදන්න තියෙන සැලසුම් මොනවද? ඔවුන්ට තියෙන ප්‍රතිපත්ති මොනවද? ඒවා කොහොමද ගැටෙන්නේ කියන එක තමයි මම නම් විශ්වාස කරන විදිහට අපි කතා කර යුතුම. එසේ කතා කරන්න නොහැකි නම් මම විශ්වාස කරනවා මාලිමාවට සහ ජවිපේට තාමත් එක තැනකට එන්නට නොහැකි වෙලා තිබෙන බව.